බෝන් කියලා පිළිගන්නවා හිරුටෙක් YouTube channel එකෙන් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා YouTube කරනවා නම් එහෙම නැත්නම් ඔයාලා class කරනවා නම් එහෙම නැත්නම් ඔයා මොන හරි කතා කරමින් මොන හරි දෙයක් කරනවා නම් ඒ කියන්නේ ඔයාට microphone එකක් අවශ්‍ය වෙනවා නම් ඔයාට සාමාන්‍ය මුදලකට ලොකු මුදලක් ගෙවන්නේ නැතුව wire තියෙන හොඳ කොළයකට ගහන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ අතේ තියන් හෝ කතා කරගන්න පුළුවන් හොඳ විදිහ මයික් එකක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයාට ගොඩාක් ලොකු මුදලක් වැය කරන්නේ නැතුව සාමාන්‍ය මුදලකට හොඳ quality එකකින් මේ මයික් එක ගන්න පුළුවන් සහ ගොඩක් පාවිච්චි කරපු කට්ටිය කියලා තිනවා ගොඩක් කාලයක් මේක ලඩක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන් කියන දේ. ගොඩාක් කට්ටිය මේ වෙනකොටත් YouTube කරන සහ class කරන කට්ටිය මේක පාවිච්චි කරනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ unboxing video එකක් සහ review එකක් මෙන්න මේ මයික් එක පිළිබඳව. ඉතින් මේක තමයි අපේ මයික් එකට එන box එක. මෙන්න මේකේ තියෙන්නේ Boya BY-M1 Pro කියලා. මෙන්න මේක තමයි මේක original එකක්. මේකේ ගොඩාක් local product තියෙනවා. එහෙම නැත්නම් copies තියෙනවා. ඉතින් හරියට බලලා ගන්න ඕනේ. මේක ඔරිජිනල් එකක් ඔයාලා බලා ගන්න පුළුවන් මම පෙන්නන්නම්. ඊට පස්සේ මේ සයිඩ් එකේ තියෙනවා මෙන්න මේ විදියට ගහලා මොඩල් එක. ඊට පස්සේ පිටිපස්සහ තියෙනවා මෙන්න මේ විදියට ගහලා ඔප්ෂන්ස් කීපයක්. ඊට අමතරව භාෂා කීපයකින් දාලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ පල්ලෙහා තියෙනවා ඒගොල්ලන් වෙබ්සයිට් ටික. ඊට පස්සේ මේ සයිඩ් එකේ තියෙනවා ස්කෑන් කරන්න QR කෝඩ් එකක් එහෙම. ඉතින් මෙන්න මේ උඩ තියෙනවා මොඩල් එක ගහලා. ඊට පස්සේ මේක 2 years warranty එනවා. මේකේ බොක්ස් එකේ ගහලා තියෙනවා 2 years warranty එනවා කියලා. ඊට පස්සේ පහල ගහලා තියෙනවා නිෂ්පාදිත රට සහ අදාළ ප්‍රොඩක්ට් සීරියල් නම්බර්ස් එහෙම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ බොක්ස් එක තියෙන්නේ. ඉතින් මේ බොක්ස් එක ඇතුලේ එන දේවල් ගැන මම කතා කරොත් එහෙම මෙන්න මේ වගේ කාඩ් එකක් හම්බ වෙනවා අපිට ඒගොල්ලන්ගේ ක්වොලිටි සර්ටිෆිකේට් කියලා. ඊට පස්සේ වොරන්ටි කාඩ් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ යූසර් මැනුවල් එක හම්බ වෙනවා අපිට. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ඇම්ප් එකක් පාවිච්චි කරනවා නම් අන්න ඒ වගේ එකට ප්ලග් කරගන්න මෙතනින් 3.5 එකයි මේකට මේ ජැක් එකත් එක්ක එන එකක් එනවා. ඊට පස්සේ මේ සිලින්ඩර් එක වගේ එනවා. ඒක මම ඒක ගැන ඉස්සරහට කියන්නම්. එතකොට මේවා ටික ඔක්කොම එකට එන්නේ. ඊට පස්සේ මේ තියෙන මයික් එක. එතකොට මේ 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 වටේ තියෙන ෆෝම් එක වෙනම එන්නේ. ඊට අමතරව මේ කොළයකට ටැග් කරගන්න මේ තියෙන ක්ලිප් එකත් වෙන එකත් අපිට පුළුවන් හයි කරගන්න. දැන් මේක පාවිච්චි කරන ගමන් තියෙන නිසා තමයි මම මේ විදිහට පෙන්නන්නේ. ඉතින් මේකට එන්නේ මේ මේ විදිහේ මීටර 6ක් දිග වයර් එකක්. ඉතින් ඔන්න ඔය ටික තමයි එන්නේ. මේක තියෙන්නේ 3.5 ජැක් එකක්. වාට පේනම ඇති. ඔන්න ඔය දේවල් ටික තමයි මේ බොක්ස් එකේ ඇතුළත් වෙන්නේ. ඊට අමතරව ඉතින් මේ හැමදේම දාගන්න ලෙදර් කවර් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපේ බොක්ස් එකේ එන්නේ. ඉතින් ඊළඟට කතා කරන්නම් මේ ජැක් එක සම්බන්ධයෙන්. මේ ජැක් එක ඉන්නේ 3.5 ජැක් එකක්. ඒ කියන්නේ මේක ගහගන්න පුළුවන් නේ හෙඩ්ෆෝන් එකයි මයික් එකටයි ජැක් දෙකක් එනවනේ සමහරවල් සමහර ලැප්ටොප් වල එහෙම එනවා ජැක් දෙකක්. ඉතින් ඒ වගේ එකට මේක ගහන්න බෑ. මේක ගහන්න පුළුවන් නේ ෆෝන් එකට. සරලවම කිව්වොත් එහෙම. එතකොට මේක මේක ගහන තැන මයික්‍රෝෆෝන් එකයි හෙඩ්ෆෝන් එකයි දෙකම එකට. ඒ කියන්නේ ඔඩියෝ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙකම එකට ගන්න පුළුවන් එකට තමයි මේක ගහන්න පුළුවන්. එක ජැක් එකක් විදිහට තියෙන එකට ජැක් දෙකක් තියෙනවා නම් ඔයාට ඒක කන්වර්ට් කරලා හදා ගන්න වෙනවා එක ජැක් එකකට. එතකොට තමයි මේක ගහ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ පේනවා මේ සිලින්ඩර් එක වගේ එක. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. මෙතන ක්ලිප් එකක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා Boya M1 Pro කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ස්විච් එකක්. මේ ස්විච් එක ගැන මම ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා cameras off smartphone කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ box එක තියෙන්නේ. ඊට අමතරව මේක යට පැත්තේ තියෙනවා හෙඩ්ෆෝන් එකක් ගහ ගන්න පුළුවන් ජැක් එකක්. මෙන්න මේ විදිහට මේක ඕපන් කරගන්න පුළුවන් කරකවල. මේක ඇරියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ බැටරි එකක් තියෙනවා. ඉතින් මේ බැටරි එකත් ඔයාලට ගද්දි මෙනවා LR44 කියන බැටරි එකෙන්නේ. මේකට ඇතුළට කොළ කැලක් ව එකක් ගහලා එන්නේ. මොකද මේක තියෙන්නේ ඊට පස්සේ ඔයාලට පුළුවන් අයින් කරගන්න එක. බැටරි එක බැස්සොත් මාරු කරගන්න වගේ දේවල් එකකින් ඇදලා අපිට පුළුවන් ඒක ගලවා ගන්න. ඊට පස්සේ අපිට මේක ආයේ ක්ලිප් කරකවල හයි කරගන්න පුළුවන්. ඉතින් මේ මේ තියෙන හෙඩ්ෆෝන් ජැක් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේක අපි ස්මාර්ට්ෆෝන් එකක් ගහලා පාවිච්චි කරනවා නම් ඔයාලට සද්ද ඇහෙන්නේ නැහැ. දැන් මේකේ තියෙන මයික් එකක් විතරනේ. ඒතකොට අර ජැක් එකට ගැහුවට පස්සේ සද්ද ඇහෙන්න එකක් නැහැ. ඉතින් ඒ වගේ සවුන්ඩ් ප්ලේබැක් වෙන්න ඔයාලට හෙඩ්ෆෝන් එකක් මෙතන ගහ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සවුන්ඩ්ස් ඇහෙන්න. ඒ කියන්නේ ෆෝන් එකේ සවුන්ඩ්ස් එළියට ඇහෙන්න මෙතනින් ගන්න පුළුවන්. මයික් එකට වෙනම යනවා. ඊට පස්සේ ඔයාගේ හෙඩ්ෆෝන් එකට මෙතනින් ගන්න පුළුවන්. ඒක ඔයාලට ඇලෝ වෙනවා ලැප්ටොප්ස් වල. ඊට අමතරව ෆෝන් සොල්ඩ වගේ දේවල් වලට පාවිච්චි කරනකොට ඉතින් මේ ජැක් එක අන්න ඒ වගේ වෙලාවල් වලට උමනා වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා මේ ස්විච් එකක් 0 ඩෙසිබල් සහ -10 ඩෙසිබල් කියලා. ඉතින් ඔන්න ඕකකින් කරන්න තියෙන්නේ ඔයා ඉන්න වටපිටාව ටිකක් ഘോഷාකාරී නම් ඔයාට පුළුවන් මේක මේ -10 ඩෙසිබල් කියලා දාන්න. එහෙම නැත්නම් ඔයාට ගොඩක් හම් එකක් වගේ එනවනම් ඒක දාලා බලන්න. එතකොට වටේ තියෙන ഘോഷාව වගේ දේ ටිකක් ෆිල්ටර් වෙනවා. ඒ කියන්නේ අඩු වෙනවා. ඒ තමයි මේ ස්විච් එක තියෙන්නේ. සාමාන්‍ය මේක දාන්නුවම නැහැ. නෝමල් ඔයා ඉන්න තැන ගොඩක් ශබ්දබද්ධ නැත්නම් ඉතින් මේක අවශ්‍ය නැහැ. ඔයාලට නෝමල් පාවිච්චි කරගන්න පුළුවන්.
ඊටසේ මෙතන තියෙනවා කැමරා සහ ඕෆ් ස්මාර්ට් ෆෝන් කියලා. කැමරා එකට ප්ලග් කරනවා නම් ඔය ඒ කියන්නේ පවර්ඩ් මයික් එකක්. එතකොට මේකේ බැටරි එක පාවිච්චි වෙන්නේ පවර්ඩ් මයික් අවශ්‍ය වෙන තැන් වලට. ඒ කියන්නේ ක්ලාස් වලට වගේ දේවල් වලට සහ තව ඩිවයිසස් තියෙනවා. ඉතින් ඒ වගේ ඔන් කරනකොට ඔයා මේ කැමරා කියන එකට ස්විච් එක දාලා තියාගන්න. එතකොට තමයි කැමරා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි විදිහට මේක පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා මේකේ බැටරි එක ඩෙත් වෙන එක වළක්වා ගන්න සහ අනිත් වෙලාවට මේක ඕෆ් කියන එක දෙන්න. එතකොට මේ බැටරි යූස් වෙන්නේ නැහැ ඕෆ් සහ ස්මාර්ට් ෆෝන් කියන එකට. එතකොට ස්මාර්ට් ෆෝන් එකක් ලැප්ටොප් එකක් ටැබ් එකකට ගහලා පාවිච්චි කරනකොට මේකේ බැටරි වුණා වෙන්නේ නැහැ ඒක. ඉතින් ඒක නිසා මේක ඕෆ් කියන මොඩ් එකේ තියලා ඒවට පාවිච්චි කරන්න. ඉතින් මේක ටිකක් වැදගත්. මේක හරියට බලලා ඔයා ගන්න ඩිවයිස් එක අනුව සිලෙක්ට් කරගන්න එක ගොඩක් වැදගත්. ඊළඟට කියන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් මේ මයික්‍රෝෆෝන් එක අපේ කටගාව ඉඳලා අඟල් 8ක් 10ක් විතර වෙන්න පල්ලෙහාට කොළ එකේ ක්ලිප් කරගන්න එක තමයි හොඳ. ඔයාට අතේ තියාගන්න නම් අතේ තියාගන්න පුළුවන්. ළඟටම කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක. එතකොට මම අර මෙතන කිව්ව මේ හෙඩ්ෆෝන් කතන්දරේ ඔයා කැමරාවට ගහුවොත් වළංගු වෙන්නේ නැහැ. එතකොට ඒක disable වෙනවා මේ ඔප්ෂන් එක. ඊට අමතරව ඔයා ස්මාර්ට් ෆෝන් එකක් අපේ කරා පාවිච්චි කරනවා නම් මේකේ බැටරි දාලා තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බැටරි බැස්සා කියන එකෙත් බැටරි බැස්සත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැමරා එකට යූස් කරනකොට තමයි අනිවාර්යයෙන්ම ඔයාට බැටරි එක කරගෙන තියෙන්න ඕනේ. බැටරි එක තියෙන්න ඕනේ. ඉතින් මේ මයික් එක ගැන කතා කරන්න තියෙන්නේ අන්න ඒ දේවල් ටික. ඉතින් මේක ඔයාගේ වැඩවලට සෑහෙන ප්‍රමාණයකට දුරකට ඇති වෙයි. ඉතින් මේක දැන් පාවිච්චි කරනවා ගොඩක් කාලයක් ඉඳලා පාවිච්චි කරපු කට්ටියකෙත් රිවියුස් හොඳයි. මතක් කරලා හොඳ ඔරිජිනල් දැනකින්ම ගන්න, විශ්වාසවන්ත දැනකින් ගන්න ඔරිජිනල් එකක්. ඒක තමයි වටිනම දේ. සමහර ලෝකල් ඒවා තියෙනවා සහ කොපි තියෙනවා, අවුල් වෙන්න පුළුවන් ඔයාට. ඉතින් මේක ඔරිජිනල් ගත්ත කට්ටිය ගොඩක් කාල පාවිච්චි කරනවා. ඉතින් මේ මයික් එකෙන් ඔයාට පුළුවන් වෙයි ඔයාගේ අවශ්‍යතාව ටික කරගන්න. කොහොමත් 10,000කට අඩුයි. මම ප්‍රයිස් ගැන කියන්නේ නැතුව ඉන්නම්. මම ගත්තේ ඔරිජිනල් ගන්න පුළුවන් විශ්වාස තැනකින්. ඉතින් ඒ තැනත් මම නොකිය ඉන්නවා දැන්. ඔයාට පුළුවන් ඒක හොයලා බලන්න. මේක සමහර ලාවට ලැප්ටොප් වලට ගහනකොට ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්ලේ වෙන්නේ නැති, හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් මුල් වතාවේ. එතකොට ඒක සෙටින්ග්ස් ටිකක් හදන්න තියෙනවා ලැප්ටොප් එකේ. බය වෙන්න එපා, මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන චනි ජැක් එකක් නම් අනිවාර්යයෙන්ම මේ ජැක් එක හරියටම වැඩ කරනවා. වාගේ දෙකක් තියෙනවා තමයි, පොඩි කේස් එකක් තියෙන්නේ කන්වර්ට් කරගන්න ඕන එක. ඒ ගැන වාට වීඩියෝ එකක් අවශ්‍ය නම් කියන්න. මම එතකොට ඒක ගැන වීඩියෝ එකක් කරන්නම්. ඉස්සරහට සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් වල ටැබ් වලට ගන්නකොට ඊවන් නෝමල්ම පාවිච්චි කරගන්න පුළුවන් මේ ස්විච් එක අවශ්‍ය විදියට සෙටප් කරගත්තට පස්සේ. ඉතින් මේ මයික්‍රෝෆෝන් එක ගැන කියන්න තියෙන ඔන්න ඔය දේවල් ටික. මයික්‍රෝෆෝන් එකක් ගන්න හොය හොය හිටපු කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේක පාවිච්චි කරලා බලන්න තමයි මම මේ රිවියු එක කරේ, අන්බොක්සින් එක සහ රිවියු එක කරේ. ඉතින් මේ වීඩියෝ ඔයගලන්ට වැදගත් වුණා නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. තවත් තාක්ෂණික දේවල් සම්බන්ධ ගොඩක් videos අපේ channel එකේ දාලා තිනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.